හයි අයිබෝන් ඉතින් හැමෝටම ඉතින් මට හැම වීඩියෝ එකකදීම පොඩ්ඩක් වෙන වැරද්දක් තමයි මට මේ එදා දවසේ මොකද්ද කරන්න කියලා මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නේ ඔහේ වීඩියෝ එක ඉතින් මම දාගෙන යනවා මොකද මේ channel එක හදන්න බලාපොරොත්තු වුනේ මගේ memories ටික එකතු කර ගන්න ඕන හින්දා තමයි මේ YouTube channel එකත් මම පටන් ගත්තේ ඉතින් මේකෙන් මම පොඩි දෙයක් ගේන්න බලාපොරොත්තු වෙනවා අද දවසේ වැදගත් දෙයක් ඒ තමයි මම HND IT complete කරපු එක්කෙනෙක් HND IT කියන්නේ Higher National Diploma එකක් Information Technology වල. එතකොට මම ඒක කරේ අනුරාධපුර ATI එකේ. මට අවශ්‍ය ඒකේ වැදගත්කම ගැන කියන්නේ නෙමෙයි. HND IT කරපු කෙනෙක්ට ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා පොඩි අදහසක් දෙන්න. 2018 තමයි බැජ් එකට ඇතුළත් වුනේ. ඒක අවුරුදු දෙකමාරක් තියෙනවා ඒ කෝස් එක. සම්පූර්ණ රජයෙන් මට සම්පූර්ණ අපිට සම්පූර්ණ ප්‍රී HND IT complete කරලා පස්සේ කෙනෙක් ඉන්නවා නම් එයා මොකද කරන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම කියන්න හදන්නේ. ඉතින් කරන්න ගොඩක් දේවල් තියෙනවා. එක්කෙනෙක්ට පුළුවන් ඕනනම් මොකක් හරි ජොබ් එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ට පුළුවන් ඒකේ ටොප් අප් එකක්. එහෙම නැත්නම් එයාට පුළුවන් ඒකෙන් වැඩිදුර අධ්‍යාපනය කරන්න. ඉතින් ඒකට ලංකාවේ හරි පිටරට හරි ඕන ක්‍රමයකින් පුළුවන්. ඉතින් මම තෝරගත්තා බිට් එක. එහෙම නැත්නම් බැචලර් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන බිට් එක කරන්න මොරටු විශ්වවිද්‍යාලයේ එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් විදිහට තමයි මේක අපට හම්බ වෙන්නේ. ඒ කියන්නේ මම දන්න තරමට තමයි මම මේ තොරතුරු ටික කියන්නේ. එතකොට මම මේක ඇප්ලයි කරා මේ මාසේ නෙමෙයි ගිය මාසේ තමයි ඇප්ලිකේෂන්ස් කෝල් කරලා තිබ්බේ. මං ඊට පස්සේ ඒකට ඇප්ලිකේෂන් දැම්මා. දැම්මට පස්සේ මට මේල් එකක් ඇවිල්ලා තිබ්බා 30 වෙනිදා. එන්න ඒකේ ඔරිජිනල් කොපි ටික, ඒ කියන්නේ ඔරිජිනල් ලෙව ටිකයි සර්ටිෆයිඩ් කරපු කොපීස් ටික අරගෙන එතන පොඩි ඉන්ටර්වියු එකක් තියෙනවා. සහ පොඩි එක්සෑම් එකක් තියෙනවා ඒකට ෆේස් කරන්න කියලා. මට මේල් එක ආව දැන් දවස් 9කට කලින්. ඒ කියන්නේ මේ මාසේ 19 වෙනිදා මට මේක එන්න කියලා තියෙන්නේ. මේ මාසේ 30 වෙනිදා මේ 9ට. එතකොට මේක ඉදින් ගේන්න කියලා තියෙනවා මගේ ඔරිජිනල් සර්ටිෆිකේෂන්ස් ඇන්ඩ් සර්ටිෆයිඩ් කොපීස්. මේකෙත් සේරම තියෙන වැඩේ කියන්නේ මේ සර්ටිෆිකේට් එක තමයි නැත්තේ. HND IT. ඒකට මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක විතරයි තියෙන්නේ බලමු. අනේ අනේ අසුත්ත කියලා වගේ අතට අත ඕනේ නැහැ නේ වල අත නැතුණා කමක් නැහැ ආ එහෙනම් ඉතින් දාන්න එපා එයා බය වුණා කෑ ගන්න බෑ හිමි 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 හ්ම් අරගින්ගේ කරන් දෙන්නද ඈ තාත්තිට කියන්නේ කොයි කැමරාට කියන තාත්ති මට බලුපටේ කරන් දෙන්න කිව්වේ නැද්ද යන්න එපා කියලා ඔව් තාත්ති යන්න එපා කිව්වද ඔව් ඉතින් චොකලට් ආද ඔබේ ගිලා දිබ්බා ආ තාත්ති පව් ආව තාත්තිව දාලා ආව නේද ඈ ඔව් පව් නේද තාත්ති ඔව් ආ තාත්තිට ආදරේ නේද ඔව් ඉතින් ආදරේ නැති දාලා වෙයි එතන මේ එක ප්ලේස් එක මේ කාමර දෙකයි ඊට පස්සේ කුස්සියයි බාත්รูම් එකයි ඊට පස්සේ එහා පැත්තේ එහෙම සීන් එකක් තියෙනවා ඉතින් අපි දැන් ආව මේ අපේ අක්කලාට බෝඩින් ප්ලේස් එකක් වන්න මොකද මේ දුවවයි පුතාවයි ඉස්කෝලේ දාන්නේ නේ දැන් දෙකක් තියෙනවා දැන් දෙකම මරු එක දණක් කීයද පිළිද කිව්වේ එක තැන 16 නේ අනිත් එක 13යි ඉතින් මම හිතන්නේ මේ වගේ ප්‍රොජෙක්ට් එක මේ වෙද්දි සෑහෙන ඒ කියන්නේ මරු ඉතින් හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් ඒක ක්‍රමයක් තමයි ඉතින් බෝඩින් ප්ලේස් දෙන එක මම හිතන්නේ මෙතන ඉන්නවා පවුල් 6ක් කෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා ඉතින් ඒ ටිකෙන්ම ආවත් මාස ලක්ෂයක් විතර වෙනම එනවා මේ කට ඉන්කම් එක බැදී මේ වෙලාවේ හැටියට මේ ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් එකට යනවා කියන්නේ ඒක ප්‍රායෝගිකව දැන් තීර මිල ගණන් එක්ක බඩු වල මිල ගණන් එක්ක ඒක ෂුවර් නෑ හරි අපි බලමු එහෙනම් දැන් ඔන්න අපි ඒ අනුරාධපුරයට ආවා ඊළඟට දැන් මෙහෙම පිටත් වෙන්න හදන්නේ ගම්පහට ගම්පහ ගිහිල්ලා තමයි මොරටුවේ මගේ වැඩේට යන්නේ. ඉතින් අපි බලමු වීඩියෝ එක මොකද වෙන්නේ කියලා. මෙතන 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 බලන්න. වැටෙයි දන්නේ. අම්මෝ. බ්ලොග් එකට දානවා. ආ.
බස් කාද්ද වැඩ පටන් ගත්තා කාස් සර්විස් එක දැම්මේ මම දැන් දාලා මේ සතියක් විතර වෙනවා හ්ම් ඒක ජොබ් එකෙන් අස්සුවා ජොබ් එක අස්සන මේක තමයි පළවෙනිට උකාරේ අම්මර තියා ඔව් ගේම තියලා ඉන්නේ අස්සේ හ්ම් ඒ කියන්නේ මම ඉගෙන මොනවද ඉන්නේ හදා දෙන්නේ මොනවද ගහ මේ ඇවිල්ලා මේ මැලේසියෙන් මේ වයිරස් මේ කියන්නේ ඇත්තද බෑ අවු මේක මේ 10 පාරක් උත්සාහ කළා තමයි මේ මෙහෙම ගත්තේ මුල්ලදල මුල්ලැද්දෙම නෑ ඒක පස් දාලා නෑ නිකම්ම දැන් මේක හිටුවේ කොහොමද හිටුවේ මේකේ අර මේ ගස්වල තියෙන මේ අරටුවෙන් කපලා තමයි දැන් මේ දවස් 10 පාරක් උත්සාහ කරා නමුත් මේ පැලවුන්නේ නෑ ඉස්සෙල්ලා පොඩි කිමිකල් වගේ මෙන් දාලා තමයි දත්තා ගත්තේ. ඒ වරුනේ. ඔව්. එතකොට මේක මෙහෙමම තියෙනවා දිගටම. දිගටම මුල් ඇදෙනවා දව ලස්සන. ඒ කියන්නේ මේක ගලවන්නේ නැහැ නේද? එළියට ගන්නවත් නැහැ ඔහොමම තියෙනවා. මෙතන තියෙන ලස්සන ප්ලේස් එකක්. මොනේ නේ අර හදේ නේද අවු අවු ඒ උදේ ඉඳන් දාන්න නෑ මේ දැන් කන්න දෙන්නේ ඉන්න බැරි හිතේ දඟල දඟල මේකලා බල බල ආනවා නාන මේ හරි විතර නඩගම්කාරව සීන් එක මේ තියෙන මොකක්ද මුතනින් යන්න ඕනේ අතට ගීල ආයෝ මුතනින්ද මේ මේ අපි ආපු පාරම නෑ නෑ එතන එහා පැත්තේ පාරෙන් ගිහද උඩට යන්න අතන නෙමෙයි ඔතන මේ රාජ්‍ය සභාවේ හලෝ ஐனே படேன் 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 கொம்பைய பே ஓ யானவா கண்டோ ஏ கலவை இவர யாரே டாட்டி வரே level 1 hi hi in
වැඩේ හරි එක්සෑම් හෙවුත් තිබ්බා ඇප්ලිකේෂන්ස් ටිකනම් හරි අවුලක් නෑ ඇප්ලිකේෂන් අඩුපාඩු තියෙන ඒවා ටික මට මේල් කරන්න කිව්වා වැඩේ කියන්නේ එක්සෑම් එක අපි මේ කියන්නේ මම දැක්කනේ හරියට ඊමේල් එක මම කියුවෙත් නෑ ඒකේ වෙනම එක්සෑම් එකක් තිබ්බා මේ එක්සෑම් එකේ ආවේ IT රිලේටඩ් දේවල් ගැන මම ඒක වීඩියෝ එකේ හරියටම කියන්නම් දැන් ඉතින් තියෙන්නේ යන්න Hi, Amma. Exam at Tibai. Me. Liva. Liva ke aula in Tibai karan. Me. Aula ne. Hi bro. Oh. Hi guys. Sri Lanka prathama rubber wagawa. Ithillama itu rubber ga. ඉගෙන මෙහෙම කපල එන ඒ ගුඩ්ගාර පොඩ්ඩක් ලඟ වෙන්න ගා විසිල් ගන්න අදිරන එකම එක ඒ කපල වලට ආවේ කපල ගාන බල්ලා ගුඩ යන කොහේ වැරේ මේක මගේ මම දක්මා වඳුරනවා ඉගෙන ඒ තරම් ට්‍රයින දිනන දැන් දක්කලා අපි අඳුර ගන්න ඉතින් ඒක වෙබ්සයිට් එක මා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් codl.lk ඒක තමයි වෙබ්සයිට් එක ඒ වෙබ්සයිට් එකේ හෝම් පේජ් එකේ තියෙනවා අප්ඩේට් කියලා තැනක් ඒකේ ඇප්ලිකේෂන් කෝල් කරන දවස තියෙනවා කවද්ද මේක ක්ලෝස් වෙන්නේ ක්ලෝසින් ඩේට් එක කවද්ද අන්න ඒ වගේ දේවල් ටිකක් ඉතින් දැනට නම් දැන් ජූනි 15 වෙනිදට තමයි තිබ්බේ අලුතෙන් තව නෙක්ස්ට් ඉන්ටේක් එකට ඇප්ලිකේෂන්ස් බාරද ගන්නවා ඒ කියන්නේ ක්ලෝසින් ඩේට් එක තව දීර්ඝ කරලා 2022 ජූනි 15 වෙනකන් ඉතින් ඕනනම් පුළුවන් ඇප්ලයි කරන්න පුළුවන් මම හිතන්නේ ජූනි 15 කියන්නේ ඔව් පුළුවන් ඇප්ලයි කරන්න ඉතින් ඒක ඇප්ලයි කරාට පස්සේ ඒක ඇප්ලයි කරන්න ඉතින් IT කරපු කෙනෙක් දන්නවනේ කොහොමද වෙන්න ඕනේ කියලා ඉතින් මම කියන්නේ මොරටුවට ගිහිල්ලා මොකද්ද කරන්න තියෙන්නේ කියලා කොහොමද අපිට 30 වෙනිදා ඒ ඇප්ලිකේෂන්ස් ටික මම කොහමද අරන් ගියා මමයි තව අපේ බැජ් එකේ යාළුවෙකු හිටියේ අරන් ගියාට පස්සේ එතන සේරම සිංහලෙන් තමයි වෙන්නේ මොකද එතන ඉන්නේ ඉන්ටර්වියු කරන්න එහෙම කියන්නේ මං හිතන්නේ ඒ මොරටුව කැම්පස් එකේ ඉන්න ඒ සීනියර් බැජ් එක හරි ඒ ඉන්න බැජ් එකේ කට්ටියට තමයි ඉන්නේ එතකොට යාළ තමයි අපේ විස්තර ටික අහලා අපේ ડોකියුමන්ට් ටික චෙක් කරලා අපෙන් විස්තර ටික අහනවා ඉතින් ඒ වගේ දේවල් ටික වෙන ඊට පස්සේ ඒක ඉවරලා එක්සෑම් එකක් තියෙනවා දැන් මම ඊමේල් එකේ කොහමරි උණින් තියව මේ එක්සෑම් කතන්දරයක් තියෙනවා හැබැයි මම දැනන් හිටියේ නැහැ මොනවද එන්නේ එකේ නිකන් ජෙනරල් ටෙක්ස් මොන හරිද නැත්තම් මොනවද එන්නේ මට කිසිම අයිඩියක් තිබුණේ නැති මම රෙඩි වුණේ නැහැ අනිත් කට්ටියත් එහෙම රෙඩි වෙලා හිටියේ නැහැ ගියා හොර මැෂින් එක තමයි දාලා තිබ්බ ඔන්ලයින් අපිට කරන්න තිබ්බේ එයාලගේ LMS එකේ LMS වෙබ්සයිට් එකේ අපිට මේ account එක හදලා තිබ්බා ඉතින් ඒකේ ප්‍රශ්න 45ක් තියෙනවා පැය එකමාරක পেපර් එකක් එක්සෑම් එකක් ඒකේ සම්පූර්ණ තියෙන්නේ අපි ඉගෙනගත්ත දේවල්ම තමයි හැබැයි වැඩේ කියන්නේ අපි ඉගෙනගත්ත දැන් 2018 එනේ අපි මේ ප්‍රෝග්‍රෑමින් සෙමෙස්ටර් කරගත්ත ඉතින් අමතකයි ඇත්තටම කිව්වොත් එහෙම එතෙන්ට ගියට පස්සේ සමහර දැන් තියරි තියෙන දේවල් අමතකයි ඒක හින්දා අර මතකෙන් තියෙන ටික කොහොම හරි උත්තර ටික ලියාගත්තා මට මමත් ගේ මැද්දේ ලියාගත්තා මොකද දැන් ඇත්තටම කිව්වොත් එහෙම දැන් 2022 2018 තමයි කරේ 2018 2019 2020 2020න් පස්සේ අපි ට්‍රේනින් වලට ගියාට පස්සේ ඇත්තටම මේ පැට්‍රිකලි වෙන දේවල් ටික විතරයි ඔළුවේ තියෙන්නේ අර තියරි තියෙන දේවල් ලොකුවට ඔළුවට වැදුන්නේ නැහැ කියන්නේ මතකයක් නැහැ හැබැයි ඉතින් එහෙම ලොකු අවුලක් නැහැ পেපර් එක ප්‍රෝග්‍රෑමින් වලින් තිබ්බා කියන්නේ C++ තිබ්බා HTML නම් තිබ්බේ නැහැ JS තිබ්බ කොහොම හරි JavaScript වලින් ඊට පස්සේ ගොඩක්ම
ඔය කොමන් ප්‍රශ්න ටිකක් අහලා තිබ්බා. ඊට පස්සේ ඉංග්‍රීසි වලින් ප්‍රශ්න ටිකක් තිබ්බා. ඒකේ ඡේද මැදට එන්න ඕනේ ඒ verb මොනවද, ඒ කියන්නේ මුලට එන්න ඕනේ. අන්න ඒක ඉස්තෙන් දීලා ඉවරලා ඒක ෆිල් කරන්න තිබ්බා. ඉතින් අන්න ඒ වගේ දේවල් ටිකක් තිබ්බේ. ඉතින් එතන යද්දි මම නම් ඇදගෙන ගියේ සාමාන්‍ය ඔෆිෂියල් කැෂුවල් විදිහට මම ඇදන් ගියේ. හැබැයි ආපු සෙට් එක ටී ෂර්ට් ඇදගෙන නෝමල් විදිහට ආවා. එහෙම ලොකු අවුලක් නැහැ. ඒව කන්සිඩර් කරන්නේ නැහැ. ඇත්තට මේ හැම ලොකු ඉන්ටර්විව් එකක් නෙමෙයි. අර ඇප්ලිකේෂන් ටික චෙක් කරගන්න, එක්සෑම් එක පේස් කරගන්න විතරයි වැඩි තියෙන්නේ. ඉතින් ඔහොම තමයි වුණේ. එහෙනම් වීඩියෝ එක ඉවරයි. ඉතින් හරි, එහෙනම් වීඩියෝ එක ඉවරයි. හැමෝටම ගුඩ් බයි කියලා කියනවා. අපි ඊළඟ වීඩියෝ එකත් හම්බ වෙමු. ඊළඟ වීඩියෝ එකේ මේ වගේ ඉන්ට්‍රොඩක්ෂන් නැහැ. නැති වෙන්න පුළුවන් මම වැදගත් දේවල් තැන් වලදී විතරයි මේ වගේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් කරන්න. ඒවා පැහැදිලිද නැද්ද කියලා මම දන්නේ නැහැ. මට ටයිම් එක තියෙන වෙලාවට සහ පුළුවන් විදියට මම කරන්නේ. එහෙනම් හැමෝටම ගුඩ් බයි.